ආයුබෝවන් වේ පුතේ ඔබ හැම දෙනාටම අපි ගොඩාක් දවසකින් ඔබ හමුවට මේ එන්නේ පාසල් නිවාඩු කාලේ දැන් දීර්ඝ වෙලා තියෙනවා දුවල පුතාලට ගෙදර සෙල්ලම් කරන්න කාලේ ලැබිලා තියෙනවා ඊළඟට මේ තව ඔයගොල්ලෝ කැමතිම කාටුන් බලනවා නේද ඔව් ඔයගොල්ලෝ බලනවා හරි කැමැත්තෙන් බලනවා ඒ වගේම මම දන්නවා ඔයගොල්ලෝ අධ්‍යාපන කටයුතු වල අමතක කරන්නේ නැති බව. ඒ කියන්නේ ඔයගොල්ලෝ රූපවාහිනී වැඩසටහනකට අධ්‍යාපන කටයුතු වල මේ දවස්වල එකතු වෙනවා ඇති. ඒ වගේම ඔබගේ ගුරු මව්පියවරු ඔබට අධ්‍යාපන කටයුතු වලට රුකුලක් වෙන්න ගොඩාක් උත්සාහයක යෙදලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති දැනටමත් ඔයගොල්ලෝ යටට පත්තිලා ඇති. ඔබලගේ ගුරු මව්පියවරු හැමදෙනාම එකතු වෙලා ඔබට නිබන්ධන දෙකක් ඔබ අතර ලැබිලා ඇති. ඔබ ඒව ඔබලා ඔබ දූල පුතාලා හැමදෙනාම ඒව මේ වෙනකොට කරලා ඉවරත් ඇති. අපිට හරි සතුටුයි අම්මලා තාත්තලා හරි කැමැත්තෙන් ඒ නිබන්ධන අරගෙන දූට පුතාට දුව දීලා ඒව මේ සතුටින් ඒව පිළිතුරු සැපයුවා කියලා අපිට කනට වැටුණා. අපි ඒ ගැන ඇත්තටම සතුටු වෙනවා. ඔබ අප හමුවේ නැතුණත් අපේ තුරුලේ දැවතුනේ නැතුණත් ඔබලා හැමදිනම ඒව ලස්සනට ඒවට පිළිතුරු සැපුවා කියලා අපි ආරංචිය ඇහුවා. ඉතින් දුවේ පුතේ දැන් අද අපි ලෑස්ති වෙන්නේ ඔබ ඉදිරියට අපි පහසේනේ සියලුම ගුරු මහත්ම මහත්මීන් ඔබ හමුවට ඇවි ඔබට ඔබගේ දැනුම අලුත් කරන්න තමයි මේ උත්සාහයක යෙදෙන්නේ. ඒ වෙනුවෙන් අපිට විදුහල්පතිතුමා, අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමා අපිට සෑහෙන උදව් කරනවා. යසස් සර්, ප්‍රභාස් සර්, ප්‍රසාද් සර්, සිසිල සර්, ඒ වගේම ගයන්ති දීච හොඳ කැපවීමකින් වැඩ කළා. එහෙනම් දැන් දූල පුතාලා ලෑස්ති වෙන්න ඕන. මේ නිබන්ධන අංක 1 ප්‍රශ්න පත්‍රය රැගෙන මාත් එක්ක සිංහල ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඒ ඔයගොල්ලෝ සපයපු පිළිතුරු නිවැරදි කියලාද කියලා බලන්න දැන් ඔයාලට හොඳම අවස්ථාව තමයි මේ ලැබෙන්නේ. එහෙනම් ඔබ සූදානම්ද දුවේ පුතේ? බලමු දැන් අපි මුලින්ම අපට තියෙන්නේ ඡේදය. පහත ඡේදය කියවා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඔයාලා දන්නවා මේ ඡේදය ඔයාලා මීට කලින් මේක කියවලා තියෙනවා මේකට පිළිතුරු සපයලා තියෙනවා. බලමු අපි ඡේදය නැවත වරක් දැන් මතක් කරගනිමු. අපි රෝද පාර දිගේ වනය තුලට රිංගුවෙමු. තොර තෝංචියක් නැතිව නැගෙන කුරුළු ගීතයෙන් නිහඬියාව නැගී යයි. මිනිස් කටහඬක් අසන්නට නැති බැවින් කුරුළු ගීතය උවද සිත සලිත කරවීමේ බලයක් ලබා ඇත. ගස් දෙකක් එකට ඇතිලී නැගෙන ක්‍රීන් ක්‍රීන් නාදය ගස් අතරින් රිංගා ඈතටම දිව යයි. අත්තින් අත්තට පනින රිලා වඳුරු සේනාව අප දෙස බලා සිටින්නේ අප වියගන්වන විලාසයකිනි. කන් දිහිරි කරවන රැහැයි නාදය වනගෙඩේ පාළුවට තර්ජනයක් වුවද සිත තුළ රජයන පාළුව බිසු මුසු බිය මුසු හැඟීම් ජනනය කරවයි. මේ ඡේදය වනයඳුන් පියසටහන් පොතෙන් පියසේන කහදගම මහතාගේ වනයඳුන් පියසටහන් පොතෙන් තමයි පුදාගෙන තියෙන්නේ. දැන් අපි මේ ඡේදයේ කියවලා මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයමු. දැන් බලන්න පුතේ දුවේ මේ පළවෙනි ප්‍රශ්නය මොකද්ද? ඔබලා දාන්න. වනය තුලට ගියේ කෙසේද? දැන් අහන්නේ වනය තුලට ගියේ කොහොමද කියලා අහන්නේ. එතකොට ඡේදයේ තමයි අපි ඒක හොයලා ලියන්නේ. එතකොට අපිට ඡේදයේ පළවෙනිම වාක්‍ය ඇතුලේ ඒ පිළිතුර ලබා ගන්න පුළුවන්. එහෙනම් මොකද්ද පිළිතුර? වනය තුලට ගියේ කෙසේද? අපි රෝද පාර දිගේ වනය තුලට රිංගුවෙමු. එහෙනම් කොහොමද ගියේ? රෝද පාර දිගේ. මෙන්න පිළිතුර සපයලා තියෙනවා.
රෝද පාර දිවි. දැන් ඔබේ පිළිතුර මේ වගේ මේ පිළිතුරට නිවැරදිද කියලා බලන්න. ඊළඟ දෙවන ප්‍රශ්නය තොර තෝන්චියක් යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? තොර තෝන්චියක් යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? ඒකට නම් අපිට ඒකේ මේ තේරුම හිතලා ගන්න වෙනවා. අපි ඒකට මේ පිළිතුරු දෙකක් සපයලා තියෙනවා. එකක් අවසානය අනිත් එක ඉවරය. බලන්න ඔබ සපයපු පිළිතුර නිවැරදිද කියලා. නිවැරදි නැත්නම් පුතාලේ ඒක නිවැරදි කරගන්න. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය නිශ්ශබ්දතාවය. නිශ්ශබ්දතාවය යන්නට ඡේදයේ යෙදී ඇති පදය ලියන්න. දැන් මේ ඡේදය කියවගෙන කියවගෙන යනකොට ඔන්න දෙවෙනි වාක්‍යයේ තොර තෝන්චියක් නැතිව නැගින කුරුළු ගීතයේ නිහඬියාව මැකියයි. එහෙනම් නිශ්ශබ්දතාවය කියන්නේ මොකදද ඔය පුතේ? නිහඬියාව. මේකේ තියෙන වචනේ මොකද්ද? නිහඬියාව. ඔබලා දන්නවා නේද? හොඳයි. එහෙනම් ඊළඟ ප්‍රශ්නයට අපි යමු. හතරවෙනි ප්‍රශ්නය ක්‍රීං ක්‍රීං නාදය නිකුත් වන්නේ කෙසේද? ඔබලා අහලා තියෙනවද මේ නාදය? ක්‍රීං ක්‍රීං නාදය වනේදී වනේදී නෙමෙයි අපේ ගෙවත්තේදී වුණා සමහර වෙලාවට අපිට අහන්න පුළුවන්. හුළඟ හමන වෙලාවට ළඟින්. එහෙනම් මොකද්ද බලමු මේක තියෙන්නේ. ඊළඟට මෙන්න මෙතන තියෙනවා. ගස් දෙක එකට ඇතිලි නැගෙන ක්‍රීං ක්‍රීං නාදය ගස් අතරින් තිංගා ඈතටම දිව යයි. එහෙනම් මොකද්ද අපේ පිළිතුර? ක්‍රීං ක්‍රීං නාදය නිකුත්න්නේ කෙසේද? කොහොමද නිකුත්න්නේ? ගස් දෙක එකට ඇතිලි. හරිද පිළිතුර? ඕ හැමෝගෙම හරි ඇති නේද? හොඳයි. ඊළඟට ප්‍රශ්නෙට යමු අපි. එක් වචනයක එකම පිල්ලම මෙන්න මෙතන පොඩි නිවැරදි කිරීමක් වෙන්න ඕන. ඒක මේ ඒක හදාගන්න පුතාලා. සමහර විට පුතාලට එතෙන්දි ගැටලු වෙන්නේ නැති. දැන් ඔයාලට ඒක නිවැරදි කරගන්න පුළුවන්. එකම පිල්ලම. පා පිල්ල නෙමෙයි. පා යන කපලා එකම පිල්ලම කියලා ගන්න. තුන් වරක් යෙදී ඇති අවස්ථා දැක්කෙන වචන දෙක තෝරා ලියන්න. එකම පිල්ලම. ඒක උස් පිල්ලනම් උස් පිල්ලම විතරයි තියෙනවද? එතකොට පා පිල්ලනම් පා පිල්ල විතරයි. හල් පිල්ලනම් හල් පිල්ලම විතරයි. අන්න ඒ විදිහට. එතකොට එහෙම වචන දෙකක් මේකේ තියෙනවා. එකක් තමයි කුරුළු. මොකද ශබ්දය? ඌ ශබ්දයනේ. කුරුළු. එහෙනම් එකම පිල්ල මේ තියෙන්නේ ඌ ශබ්දය. මේ තියෙන්නේ ඌ ශබ්දය. ලු එකේ තියෙන්නේ ඌ ශබ්දය. එහෙනම් එක වචනයක් කුරුළු. අනිත් එක තමයි උස්පිල්ල යෙදෙන අවස්ථාව. බී හී රි. අද වචනය බී හී රි. බී හී රි. උස්පිල්ල නේද? කෙටි උස්පිල්ල යෙදෙන අවස්ථාව. ඔන්න ඒ වචනය. දැන් අපි ඡේදයේ තියෙන ප්‍රශ්න පහක් එතනින් සාකච්ඡා කරා. දැන් ඔයාලේ මම හිතනවා ගොඩක් අයගේ නිවැරදි පිළිතුරු ලැබිලා ඇති කියලා. අපි දැන් යමු ඊළඟ ප්‍රශ්නෙට. හයවෙනි ප්‍රශ්නය මෙහි ඇති උත්තම පුරුෂ අනුත්ත බහුවචන නාම පදය ලියන්න. ඒකත් ඡේදයෙන්මයි තිබුණේ. මෙහි ඇති උත්තම පුරුෂ අනුත්ත බහුවචන නාම පදය ලියන්න. උත්තම පුරුෂ උක්ත පද දෙකක් තියෙනවා. එකක් තමයි ඒක වචන පදේ මම, බහුවචන පදන පදේ අපි. එතකොට මම කිව්වොත් මම කියන එකට අනුත්ත පදයක් තියෙනවා. ඔබලා දන්නවා නේද පුතේ? මොකද්දද දන්නවද? මොකද්ද? ඔව් මොකද්ද? මා. මම කිව්වොත් මා. එහෙනම් බහුවචන පදේ අපිනේ. එතකොට අපි එකටත් එහෙනම් අනුත්ත පදයක් තියෙන්න ඕනනේ. දන්නවද ඔයාලා? ඔව් අපේ පුතාලා ඉගෙනගෙන තමයි තියෙන්නේ. දුල ඉගෙනගෙන තමයි තියෙන්නේ. එහෙනම් අපි නම් අනුත්ත පදේ තමයි. මොකද්ද? අප. ඕක ඡේදයේ තියෙනවා. පුතාලට කියවනකොට අහු වෙන්නේ නැති. ඡේදයේ තියෙනවා අප. එහෙනම් දැන් මෙතන පිළිතුර මම ෆැෂන් පිළිතුර යොදලා තියෙනවා. මෙන්න බලන්න නිවැරදිද කියලා. ඊට පස්සේ අපි යමු දෙවනි ප්‍රශ්නයට. දෙවනි ප්‍රශ්නේ ඔබලා දකිනවා මෙතන කොටුවක් තියෙනවා. ඒක තියෙනවා සිංහල භාෂාවේ අක්ෂර ටිකක් නේද? ඒ ඇසුරෙන් තමයි පුතාලට
ඊළඟ ප්‍රශ්න තුන යොමු වෙලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය කොටුව තුල ඇති මධ්‍ය අක්ෂර තුනක් ලියන්න. කොටුව තුල ඇති මධ්‍ය අක්ෂර තුනක් ලියන්න දුවේ පුතේ. ඉතින් මධ්‍ය අක්ෂර ඕගොල්ලෝ පළවෙනි වසරේ ඉඳලම ඉගෙනගෙන තියෙනවා නේද? මධ්‍ය අක්ෂර කියන්නේ මූලෙ මැදින් ලියන අක්ෂර. මොනවද බලමු මේක තියෙන්නේ? මෙන්න. මොකද පළවෙනි එක වුණේ අපිට ගයන්න. ඊළඟට තියෙනවා සයන්න. ආයි තියෙනවා යයන්න. මේ අකුරු තුනම රූලෙ මැදින් තමයි ලියවෙන්නේ. හොඳයි බලන්න බලන්නක ලියලා. හොඳයි ආයි ලියලා බලන්න. ලියනකොට කොහොමද අපි මේක ලියන්නේ කියලා. එතකොට ඔයාලට නිවැරදි හම්බ වෙනවා. ඊළඟට දෙවනි ප්‍රශ්නේ තියෙන්නේ කොටුව තුල ඇති ආරෝහණ අක්ෂර තුනක් ලියන්න. ආරෝහණ ආ කියනකොට දීර්ඝ වීමක් තියෙනනේ. ආ එහෙනම් ඒක ඉහළට යනවා. රූලේ ඉහළට යනවා. ටිකක් ඉහළේ ලියන අක්ෂර තුනක්. එහෙනම් මෙතන බලමු අපි මොනවද මේ තියෙන්නේ ඉහළින් යන එක. මෙන්න එකක් තියෙනවා මයන්න. එහෙනම් මම ඒවා උත්තරේ මයන්න. ආයි තියෙනවා මහ ප්‍රාණ දයන්න. මෙන්න මම ඒකත් කිව්වා. ඊළඟට තියෙනවා වයන්න. ඒකත් කිව්වා. මේ අකුරු තුනම එකම විදියට තමයි අවසන් වෙන්නේ. ඔයාලට පේනවනේ ඒක. හොඳයි. දැන් ඒකත් හරි නේද? එහෙනම් පුතේ දුවේ අපි තුන්වෙනි ප්‍රශ්නෙට යමු. ඒකේ තියෙන්නේ කොටුව තුල ඇති අවරෝහණ අක්ෂර තුනක් කියන්න. දැන් අපි ඉස්සෙල්ලි කිව්වේ ආරෝහණ, දැන් අපි කියන්නේ අවරෝහණ. අවරෝහණ කියන්නේ හඩ අඩු වෙනවා නේද? අර වැඩි වෙනවා අඩු වෙනවා. දැන් මේක ඉහළට ගියා ආරෝහණ, එහෙනම් අවරෝහණ පල්ලෙහාට යනවා. බලමු මූලින් පල්ලෙහාට ලියන අකුරු ඔගොල්ල දන්නවා. හොඳටම දන්නවා. එහෙනම් දැන් මෙතන තියෙන්නේ එකක් තියෙනවා උයන්න, අනිත් එක තියෙනවා දයන්න. මේකත් ලිව්වා. ඊළඟ එක තියන්න. හරි නේද මේ පුතේ? හරි. දැන් මේ ප්‍රශ්නත් හරි. බොහොම සැහැල්ලුවෙන් ඔයාලා මේ ප්‍රශ්න ටිකට පිළිතුරු ලියන්න ඇති කියලා මම හිතනවා. හැම දෙනාටම පිළිතුරු නිවැරදි වෙයි. එහෙම වැරදි තිබුණොත් ඒව නිවැරදි කරගන්න දුල පුතාලා. දැන් අපි යමු ඊළඟට තුන්වෙනි ප්‍රශ්න අංකයට. තුන්වෙනි ප්‍රශ්න අංකයට. ඒක තියෙන්නේ ස්ථාන සුදුසු නිවැරදි වචනය වරහන තුලින් තෝරා ලියන්න. ලිව්වද? ලියන්න තිනේ. ඕ හැමදේම ලියන්න ඇති. පළවෙනි ප්‍රශ්නය බෙල්ල ස්ථාන කෘෂි කෘෂි කියලා එකම වචනයේ දෙවිදියකට අකුරු වෙනස් කරලා කියලා තියෙනවා. ඊළඟ කර්මාන්තයේදී යොදාගන්න. බලමු අපි මෙතනින්ම කර්මාන්තයේදී යොදාගන්න. එතකොට පළවෙනි වචනේ තියෙන්නේ මූර්ධද ෂ. ෂ වලට උස් පිළ දාලා දෙවෙනි වචනේ තියෙන්නේ තාලුද ෂ. එතකොට මේ දෙකේ මොකක්ද නිවැරදි? අපි දන්නවා ඕගොල්ලෝ මේ වචනේ විතර භාවිත කරනවා නේද? දැකලා තියෙනවා පොත්පත්වල. එහෙනම් පළවෙනි වචනේ තමයි කයන්න යටේ සහිත ඇලපිල්ල. ඊළඟට මූර්ධද ෂ ෂි. එතකොට කෘෂි කියනකොට පළවෙනි වචනය තමයි අපිට පිළිතුර ලෙස ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ දෙවනි ප්‍රශ්නය රූපවාහිනිය ශ්‍රව්‍ය ස්ථන දින තිබුණේ දෘශ්‍ය දෘශ්‍ය උපකරණයකි. එතන මූර්ධජ අකුරුයි තාලජ අකුරු දෙක මාරු වෙලා දීලා තියෙන්නේ. එහෙනම් රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය කියනකොට අපි මේ වචන නිතර පාවිච්චි කරන වචනයක්. ඔයාලට හොඳට ඇහැට කුරු වචනයක්, කනට කුරු වචනයක්. එහෙනම් ඔයාලා දන්නවා ඒකෙත් පළවෙනි වචනේ තමයි හරියන්නේ. පළවෙනි වචනේ තමයි නිවැරදි පිළිතුර වෙලා තියෙන්නේ. හරි නේද? එහෙනම් ඊළඟට බලමු තුන්වෙනි එක. මේස පන්දු ගෘහස්ත 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 ක්‍රීඩා. එතකොට මේ උත්තර දෙකෙන් මොන උත්තරේද කියන්න බලන්න. හරි හරි පුතාල දන්නවා. මේ පළවෙනි රුස්ත කියන වචනේ තමයි නිවැරදි වෙන්නේ. හොඳයි. ඊළඟ අපි හතරවෙනි ප්‍රශ්නෙට යමු. අපි කෞතුකාගා සෝරි හිස්තන කෞතුකාගාරය මෙතන තියෙනවා. මට නම් මේ වචනේ කියව ගන්නත් බැ. වෙනදරදීමට ගියමු කියලා. නේද? එතකොට ඔයාලා දැන් මේ දිහා බැලුවම හරියටම තේරෙනවා මේ වචන කියවන්නත් අමාරුනේ. එහෙනම් ඒක එල්ලීම අපිට පිළිනිවෙදි පිටුර හොයාගත්තා පුළුවන් වෙනවා නේද? එහෙනම් අපි පළවෙනි වචනේ තමයි නිවැරදි කෞතුකාගාරය වෙන්නේ නේද? හොඳයි. ඒකත් පහසුවෙන් ඔයාලට සොයාගන්න පුළුවන්. අපි කෞතුකාගාරය දැනගීමට ගියමු.
ඊළඟ පස්වෙනි ප්‍රශ්නය හිස් තැනක් පෞරාණික පෞරාණික වස්තු වැඩ ගත යුතුය. පෞරාණික පෞරාණික කියනකොට මොන වචනේද? මේක මෙහෙම අපි කියනවද නෑ නේද? මේක මේ වැරදි බව අපිට බැලු බැල්මටම පේනවා. මේ වචනයක් අපි කොහෙදවත් දැකලා නෑ කියලා. උදාහරණ දෙන්න. ඒ පොඩි කාලේ ඉඳලා මේ වචන සිංහල හෝටි වචන ඉගෙනගෙනද තියෙන්නේ. ඒක නිසා අපිට කෙලින්ම මේක වැරද්දක් කියලා පේනවා. එහෙනම් මෙන්න මේ දෙවනි වචනය තමයි නිවැරදි වචනය. එහෙනම් දැන් දූල පුතාලගේ මේ ප්‍රශ්න පහට නිවැරදි පිළිතුර ලියලා ඇති. ඔයගොල්ලෝ නිවැරදි ඇති. ඔය හැම දිනාටම ඒක පහසුවෙන් කරගන්න පුළුවන් වෙන්නේ නැති. ඊළඟට හතරවෙනි ප්‍රශ්නයට යමු. පහත් සඳහන් අකුරු සමග යෙදී ඇති පිල්ලව නම් කරන්න. ඔන්න මං අකුරකුයි අකුරට පිල්ලමකුත් දාලා තියෙනවා. ඒ පිල්ලම තමයි ඔයගොල්ලන්ට නම් කරන්න තියෙන්නේ. පළවෙනියටම තියෙන්නේ වයන්නට පිල්ලමක් දාලා තියෙන මොකද්ද? ඒ පිල්ලම. මේක යංශය. යංශය. යංශය යෙදෙන වචන ඔයාලා ගොඩාක් ඉගෙනගෙන තියෙනවනේ නේද? ඒක නිසා ඒක පාස්වෙන්න ඔයාලට හොයාගන්න පුළුවන්. ඊළඟ දෙවනි වචනය තමයි මේ ගව් ගව් කියන අකුර. ගව් ගව්. එතකොට මේක තියෙනවා මුලට පිල්ලමක්, ආය ගයන්න තියෙනවා, ආය අගටත් පිල්ලමක් තියෙනවා. මුලින් තියෙන්නේ මොකද්ද? කොම්බ. කොම්බ. හැම දිනාටම උරුයි. ඊළඟ මේ තියෙන්නේ ගයනු කිත්ත. මෙන්න මම ලියලා තියෙනවා නිවැරදි උත්තරේ. මේ උත්තර ලියනකොට නිවැරදිම අකුරු තියෙනවද බලන්න. කොම්බුව සමහර කෙම්බුව කියලා ලියලා ඇති. එහෙම වෙන්න බෑ හොඳේ. හරියට ලියන්න ඕන. එතන ගයනු කිත්ත කියනකොට ගයනු ලියලා කිත්ත ඈඩ් කරන්න පුළුවන්. එහෙම ලියන්නත් බෑ. එහෙනම් නිවැරදිම මේ අකුරු ගෑවෙන්නේ නැතුව අකුරෙන් අකුර පොඩ්ඩක් ඈඩ් කරලා තමයි නිවැරදිව ලියන්න ඕන. හොඳද? ඊළඟට තුන්වෙනි එක මයන්න ලියලා ගැට ඇලපිල්ල. ගැට ඇලපිල්ල. මේ ඇලපිල්ලට අපි ගැටයක් දාලා ඒකට කියනවා අපි ගැට ඇලපිල්ල. මේ ගැට ඇලපිල්ල කියන වචන අහලා ඇතිනේ. මෘදු 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 කියන්නේ සිනුදු කියන එකනේ. අන්නේ ඒ වචනේ ගැටිල්ල වේදිච්ච වචනයක් තමයි මම ඒ කිව්වේ. ඊළඟ හතරවෙනි එක රයන්න පිල්ලමක් දාලා තියෙන මොකද්ද මේක? කෙටි. මේක ඇදෙන මේ පුතේ. සමහරවක මට ලබගන්නවා ඇදේ කියලා. නේද? මේ අකුර මොකද්ද? රූණේ. එතකොට ඌ ශබ්දයනේ ඉන්නේ. රූ කියන පොතේ ඌ ශබ්දය. එහෙනම් ඒක පා පිල්ල වෙනවා. කෙටි පා පිල්ල. මොකද්ද? කෙටි පා. ඌ අපේ දුල පුතාල දන්නවා. ඔව්. ඊළඟ පස්වෙනි එක වයන්නට ඉස්පිල්ලක් දාන්න. වයන්නට කෙටි ඉස්පිල්ල. එහෙනම් මේක මොකද්ද? කෙටි ඉස්පිල්ල. ඊළඟ හයවෙනි ප්‍රශ්නය තයන්නට යටට. ඔයගොල්ලෝ කියන්නේ යටට කෑල්ලක් දාලා වකයක් දාලා කියනවා. එහෙම කියන්න එපා. මේකට තියෙනවා නම මේකට කියන්නේ අපි මොකද්ද? මොකද්ද කියන්නේ? රකාරාංශය. ඔව් මේ රකාරාංශය කියන ලියන විදියත් බලන්න පොඩ්ඩක්. සමහරව රකාරාංශය කියලා කියනවා. රකාරාංශය කිව්වට වැඩක් නැහැ. එකපාරක් මට මතකයි ප්‍රශ්න පත්‍රයක පිළිතුරු ලියලා තිබුණා. ගොඩක් ළමයින්ගේ මේ උත්තරේ දන්නවා. නමුත් පිළිතුරු ලියපු විදිය වැරදි. ඒගොල්ලෝ ලියන්නේ රකාරාංශය කියලා. ඉතින් වැරදි ඉන්නේ මෙන්න බලන්න කියන විදිය. රකාරාංශය. මේකත් ඡයන වරද්දන්නත් බෑ. මේවයි අකුරු ඇත්ෙන්නත් බෑ. හොඳ ඒක නිසා නිවැරදිව ලියන්න උත්සාහ කරන්න. ඊළඟ හත්වෙනි ප්‍රශ්නය වයන්නට යටට දාලා තියෙන්නේ මේ බලන්න. ඒක මොකද්ද? පා පිල්ලම මේව ටිකක් ඇද වෙලා තියෙනවා නේද? ඒක දි පා පිල්ල. පොඩක් අර වාක්‍යයක් වගේ ගිහිල්ලා දෙන ඒක දි පා පිල්ල. හරි? පා පිල්ල නෙමෙයි ඒක දි පා පිල්ල. ඊළඟට අටවෙනි එක නයන්නට මොකද දාලා තියෙන්නේ? මේ ඇදේ. ඒ නේද? එතන ඇදේ නැහැ. නැහැ. එතකොට ඈ ශබ්දේ නෙමෙයි ඈ කියනකොට ඒක කෙටි ඇදේ වෙනවා. නේද දුපුතේ? ආ හොඳයි. ඊළඟට නවවෙනි ප්‍රශ්නේ සයන්නට උඩට උඩට පිල්ලමක් එක්ක පොඩි ගැටියකුත් දෙන්නා. ඒක මොකද්ද? සී සීනි සීනි කියනකොට සීයා කියනකොට ලියන්නේ අපි අන්නේ අපර තමයි. එහෙනම් මොකද්ද ඒකට කියන්නේ? දි ඉස් පිල්ල. මොකද්ද මේක? දි ඉස් පිල්ල. බලන්න මේ අකු වචන ඈඩ් කරලා ලියලා තියෙන්නේ. ඒව ඒ විදිහටම තියෙනවා. ඊළඟ 10 වෙනි ප්‍රශ්නෙට කයන්නට
යටත පාවන එක කොන් පාපින් ලේකලත් අපි ඕක ඒ කාලෙත් හැඳින්නුවා නේද එහම යටත ගිහිපු නිසා කොන් පාපින් ලේක නමුත් මේක අපි දැන් හඳුන්වන්නේ මේක කු කු ශබ්දෙනි කු කු ශබ්ද කළ බලන්න ඔගොලු කයන්නට කු යටත දැමම පාපින්ල කු වෙනවා එහෙනම් කු ශබ්දෙ එහෙනම් ඒකත් කෙටි පාපින්ල කෙටි පාපින්ද දැන් දුවල පුතාලා මේ පිල්ලා ටික සියලුම දෙනාම හඳුනගන්න ඇති බොහොම හොඳයි ඊළඟට අපි යමු ඊළඟ ප්‍රශ්නෙට එතන තියෙන්නේ පහත සඳහන් වාක්‍ය වලට අදාළ විරාම ලකුණු යොදා නැවත ලියන්න විරාම ලකුණු යොදා නැවත ලියන්න ඕගොල්ලෝ දන්නවා මේව පාරේ යනකොට අර බස් වල බඳි බස් එකේ බඳි මේ වචනේ තියෙනවා දැකලා තියෙනවද ඔව් දැකලා තියෙනවා නැමෝම ලංගම නේද එතකොට මොකද්ද ඒකට කියන්නේ මේක දැන් මේක මුකුත් විරාම ලකුණු දීලා නැහැ නේ ඈත් කළනේ අපි මේකට ලං කියනකොට ලියලා තිතක් තියෙනවා ගයන්න ලියලා තිතක් තියෙනවා මයන්න ලියලා තිතක් මොකද්ද මේ ලංගම කියන්නේ අහලා තියෙනවද ඔව් අහලා තියෙන ලංකා ගමනාගමන මණ්ඩලය දැන් මේක දිගටම ලියන්න බෑනේ අපිට ඒක නිසා තමයි අපි මේක කෙටි කරලා තියෙන්නේ තිත කියලා කෙටි කරලා තියෙන්නේ ඊළඟට ඒ වගේ බලන්න ඒ වගේම තමයි ඔගොල්ලෝ නම් වලටත් තිත් කියලා ලියනවා නේද මුලට අකුරු දාලා ඈ දැන් මට මගේ නම ඔගොල්ලෝ දන්නවනේ ඔගොල්ලෝ දැකලා තියෙනවනේ මගේ පන්ති ඉස්සරහ ගාන තියෙන ආර් මල්ලිකා කියලා නේද එතකොට ආර් කියලා තිතක් තිබුණා එතන මතක තියෙන මල්ලිකා අන්න ඒ වගේ දිගටම නම ලියන ඉඩමක් නිසා තමයි කෙටි කරලා තියෙන්නේ එන්නේ ඒ වගේ බලන්න මෙතනත් එහෙමයි ජේ ඒ පద్ම කුමාර එතකොට ජේ ඒ කියනකොට එයාගේ වාසගම ඒක දිගට ලියන්න බැරි නිසා තමයි මෙහෙම කෙටි කරලා තියෙන්නේ මේ පුතේ මේ ජේ කියලා ලියලා තිතක් තියලා ඒ කියලා ලියලා තිතක් තියලා පద్ම කුමාර කියලා නම කෙටි කරලා ඉන්නේ හොඳද ඊළඟට බලමු තුන්වෙනි ප්‍රශ්නය ඔබගේ වයස කීයද ඔබගේ වයස කීයද අපිත් උඹලගෙන් අහන ප්‍රශ්න නේද මේ ඔයා පොත ගිනාවේ නැද්ද ඇයි ඔයාට කතා කරන්න බැරි එහෙම කියලා අහන නේද එතකොට ඒ වගේ අවස්ථාවක ප්‍රශ්නයක් අහනකොට මොකද කරන්නේ අපි උගල පොත්තලක් දැකලා ඉතින් ප්‍රශ්න අහන තැන්වලදී මොකද කියලා කියන්නේ මෙන්න මේ ප්‍රශ්නාර්ථය ලකුණ මොකද ඒකට කියන්නේ අපි ප්‍රශ්නාර්ථය ලකුණ හරි ඊළඟ එක හතරවෙනි එක මල්ලි පොත් පෑ පැන්සල් පෑන් රැගෙන පාසල් යයි ඔන්න කවුද කියන්නේ මල්ලි උඩ පරිදි නෝනවද පොත් ගෙනියනවා පැන්සල් ගෙනියනවා පෑන් ගෙනියනවා නේද මේ ඔක්කොම ටික අරගෙන යනවා එතකොට මේවා එකින් දෙකට වෙන් කරන්න අපිට ඒකට ලකුණක් යොදන්න ඕන විරාම ලකුණක් යොදන්න නැත්තම් පොත් පෑන් පැන්සල් කියලා එහෙම කියන්න වෙනවනේ ඒ නිසා මේ හැම භාණ්ඩයක් අතරට අපි මේ වගේ මල්ලි පොත් කියලා වචන දෙකක් වෙන් කරන ඕන නිසා කොමාව දානවා ආයි පැන්සල් කියලා ලියලා කොමාව දාලා පෑන් කියලා ලියනවා දැන් මෙතෙන්ට දානවද මෙතෙන්ටත් දානවද කොමාව නැහැ නැහැ එතෙන්ට දාන්නේ නැහැ එතෙන්ට දාන්නේ නැහැ එතන භාණ්ඩයක් නෙමෙයි මේවා රැගෙන පාසල් යයි කියන්නේ නේද ඒක නිසා මේ අවස්ථාවන් දෙකේදී විතරයි දාන්නේ හොඳයිද දැන් ඔයගොල්ලන්ට පැහැදිලි දෙයක් ටිකක් හොඳයි ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නෙට යමු පහත දැක්වෙන පදවලට සමානාර්ථ පද ලියන්න සමානාර්ථ පද අහලා තියෙනවද ඔව් අහලා තියෙනවා පොත්පත්වල තියෙනවා නේද මොනතරම් තියෙනවද දැන් පළවෙනි වචනේ මොකද්ද උදෑසන 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 දීලා තියෙන සමානාර්ථ පද හිමි දෙවිය තවත් වෙන තියෙනවා ඔබලා දන්නවනේ තවත් වචන තියෙනවා මේක නමුත් අපි දැන් මෙතන යොදලා තියෙන හිමි දෙවිය උදෑසන හිමි දෙවිය උදේ උදය නේද පාන්දර අලුයම නොයෙකුත් වචන තියෙනවා දැන් මෙතන අපි යෙදුවේ හිමි දෙවිය ඒක නිසා ඔයාලට ඕන වචනයක් ඒ කියපු ඒවායින් ගන්න පුළුවන් දෙවනි වචනේ වතුර වතුර දන්නනේ වතුර අපිට වතුර නැතුවම වෙන්නේ මොන ඕන නාන්න ඕන මොන හොදන්න ඕන රෙදි හොදන්න උඩා දේවල් අත්‍යවශ්‍ය එහෙනම් ඒ වතුර වෙනුවට තව සමාන පදයක් තමයි ජලය ජලය වගේම තවත් තියෙන වචන උදක අඹ පෑන් දිය ඔය නානා ප්‍රකාර වචන ගොඩක් තියෙනවා ඒක නිසා මේක අපි මතක තියාගමු අපිට පහසුවෙන්ම ලියන්න තියන්න
පුළුවන් අපිට නිතර නිතර දකින්න තියෙන වචනය. ඊළඟට කුරුල්ලා. කුරුල්ලා. කුරුල්ලා කියන්නේ දන්නවනේ ආසියානු පක්ෂියාට තියෙන එහෙනම් පක්ෂියයි. ඒකට සමාන පදේ පක්ෂියයි. ඒකටත් තියෙන උදා සමාන පද. විහඟු කියයි සියතුන් කියයි නේද? ඒ වගේ සමාන පද තියෙනවා. ඊළඟ හතරවෙනි ප්‍රශ්නය පොත. පොතට දාලා තියෙන්නේ ග්‍රන්ථය. ඉබ නැත්තම් තවත් අතින් තියෙන දන්නවද? ඔව් කියන්න. ඔව් මොකද්ද? පුස්තකය. හොඳයි. අපි මේ වචනේ දැනට මෙතන භාවිතා කරමු. ඊළඟ පස්වෙනි වචනය පාදය. පාදය. පාදේ මොකද්ද? උගලට පාද දෙකක් තියෙනවා නේද? කකුල. කකුල. හරි. ඒකට සමාන පදේ මොකද්ද? කකුල. ඊළඟට හය කැලෑව. කැලෑව. කැලෑවට අපි දුන්නේ වනය. එහෙම නැත්නම් වනාන්තරය, වදුල, වල ඒ වගේ තවත් සමානාර්ථ පද පුතාලා හොයාගෙන ඇති පොත්පත්වලින් අම්මල තාත්තල කියලා ඇති. දැනට අපි මෙතනට මේ වචනේ යෙදුවා. හොඳද? එහෙනම් දැන් මේ ප්‍රශ්න වලට ඔයාලා නිවැරදිව පිළිතුරු ලියන්න ඇති. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නාංක 7ට. ප්‍රශ්නාංක 7 පහත වාක්‍යවල නිවැරදි අක්ෂර විඤ්ඤාසය සහිත වචනයක් යෙදී ඇත. එම වචනය නිවැරදි කර වාක්‍ය නැවත ලියන්න. ඔන්න. ඔන්න වචනවල අක්ෂර විඤ්ඤාසය වැරදීලු. එහෙම ලිව්වොත් බෑනේ අර්ථය වෙනස් වෙනවා සමහරවිට. ඒක නිසා අපි හොඳට බලමු මේ වචනවල මොනවද වැරදි අකුරු එහෙම කියලා. පළවෙනි එක තියෙන්නේ කළුවරට. මේක හරිද? මේක හරිද? නැත. ඒක තමයි. පුතාලා දන්නෝ මේක වැරදි. මේ ලූ වැරදි. මේ දන්ත ජලු නෙමෙයි කළුවර කියන උඩ ඉන්නේ මොකද්ද? මූර්ධ ජලු. මෙන්න මන් ලියලා දෙන කළුවරට. හරිද? ඊළඟ කණාමැදිරිය. කණාමැදිරිය දැකලා තියෙනවද? අර රාත්‍රියට එලිපත්තු කරගෙන යන්නේ පියාඹින්නේ. දැකලා තියෙනව නේද? එහෙනම් එන්න එතන කණා කියනක මේ ලයන්න වැරදි. එතෙන් දෙන කණමැදිරිය. මූර්ධ ජල ඉන්නේ නේ. මොන නයද? මූර්ධ ජල. එහෙනම් කළුවරට කණමැදිරිය අලංකාරව පෙනේ. වයන්න පොඩ්ඩක් ඈත් වෙන්න ඕන මෙතන. එකටම ලියලා. ඒකත් වැරදි නේද? හරිද පුතේ? දැන් වැරදි හදාගන්න හොඳද? වැරද්දක් තිබුණොත් හදාගන්න. දැන්ම මෙතනින්ම. ඊළඟ දෙවනි ප්‍රශ්නය කෝසල කෝණ මැනීමට කෝණ මානය භාවිත කළේය. කෝසල කියන්නේ ඔයාලා වගේ පුතේ නේද? එහෙනම් එයා මොකද්ද තෝරගෙන තියෙන්නේ? කෝණ මනින්න. එහෙනම් මේ කෝණ වැරදි. වලදන්න ඍජු කෝණ කියලා අපි විතර ලියනෝ නේ පුතේ නේ? එහෙනම් මොනවද යන්නද ලියන්නේ? මූර්ධ ජන යන්න. කෝසල කෝණ මැනීමට කෝණ මානය භාවිත කළේය. එහෙනම් නිවැරදි වචනේ අකුර එන්නේ මූර්ධ ජන. හොඳද? එතන කෝණ කියන වචනේ තමයි වැරදි. ඊළඟට තුන්වෙනි එක රුස්තික තරු රටාවේ ගෝනුස්සාගේ රූපය පෙන්වුම් කරයි. රුස්තික කියනකොට මෙතන තියෙන්නේ දන්තද ෂ අල්ෂ අහල් කරගන්න නේද? එතකොට වැරදි. ඒක රුස්තික කියනකොට තාලුජ වෙන්න ඕන. රුස්තික තරු රටාවේ ගෝනුස්සාගේ රූපය පෙන්වුම් කරයි. එහෙනම් මෙතනයි නිවැරදි වෙන්න ඕන. හරි නේද? හරි. ඊළඟට හතර එලිමහන් ක්‍රීඩා සහ ගෘහස්ත ක්‍රීඩා දෙවර්ගයකි. ඔන්න බලන්න. ඒකෙන් තියෙනවා කීපයක්ම නේද? කීපයක්ම තියෙනවා ඒක වැරදි. එලිමහන්. එලිමහන් කියන එළිය. ඔබල හිරුව එළිය. හඳ එළිය. ඔබල හඳ තියෙනනේ. එතකොට ඒතන ලියන්නේ එළිය කියනකොට ලයන්න මූර්ධ ජල. එතන තියෙන්නේ දන්ත ජල. එහෙනම් මූර්ධ ජල තමයි හරි. එතකොට එතන ක්‍රීඩා. ක්‍රීඩායකී මන්දන් ගැටය පේන්නේ නැද්ද? මේක ක්‍රීඩා වෙන්න ඕන ගැටයක් සහිතයි. සහ ගෘහස්ත කියනකොට මහ ප්‍රාණත මහ ගෘහස්ත නේද? මහ ප්‍රාණත ක්‍රීඩා දෙවර්ගයකි. එහෙනම් මේ දෙපළම නිවැරදි කරගන්න. හරි නේද? හරි. ඊළඟ පස්වෙනි එක අධ්‍යාපනයේ නියම ඵල ලබා ගැනීමට අපි ධෛර්යවන්තව වැඩ කරමු. එතකොට අධ්‍යාපනයේ කියන වචනේ වැරදි නේද දුවේ පුතේ? නියම hali ඵලත් hali ලබා ගැනීමට අපි මේ ධෛර්යවන්ත කියන වචනේ වැරදි නේද? එතෙන් දෙන්න ඕන මොනද? නැද
මෙතන තියෙන දන්තද මෙතෙන්ට එන්න ඕනේ නම් මහා ප්‍රාණ මේවා ඔයගොල්ලෝ පළවෙනි වාරේදී ඉගෙන ගත්තා හතරෙදිත් ඉගෙන ගත්තා නේද එහෙනම් මතක ඇති එහෙනම් ඔයාලා එක නිවැරදිව ලියන්න ඇති ඊළඟට හයවෙනි ප්‍රශ්නය සෞඛ්‍ය සායනයේදී රෝගියාට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා විය සෞඛ්‍ය 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 එහෙම වචන තියද සෞඛ්‍ය කියන්නේ නෑනේ අපිනේ සෞඛ්‍ය එහෙනම් මෙතන වැරදි මොකද වැරද්ද මෙන්න මෙන්න නිවැරදි වචනය අපි දන්නවා කොම්බුව ලියලා සයන්නට ගයන් කිත්ත ලියලා තමයි මහා ප්‍රාණ කයන්නයි ආංශයයි එකට සෞඛ්‍ය කියලා කියන්නේ සෞඛ්‍ය නේද ඒක ශබ්ද කිරීමෙන්ම තේනවා අපිට වචන වැරදි කියලා ඊළඟ සායනයේදී එතික හරි රෝගියාටත් නිවැරදි කොරෝනා හරි මෙන්න ආසාදනය හරිද ආසාදනය වී ඇති බව වාර්තා විය නිවැරදි දෙය ටික ඔව් එහෙනම් ඒකත් හරි නේද ඊළඟ ප්‍රශ්නය එකිනෙකා වෙත කරුණාව දක්වමින් උදව් උපකාර කිරීමෙන් ලෝකයා වඩා සුන්දර තැනක් බවට පත් කරගත හැකිය මොකක්ද ඒ කියන්නේ අනේ හොඳ කතාවක් නේද එකිනෙකා වෙත කරුණාව දක්වමින් උදව් උපකාර කරමින් ලෝකයේ වඩා සුන්දර තැනක් බවට පත් කරගත හැකි. හරි හොඳ ආදර්ශවත් වාක්‍යයක් නේද? අපි ඒකනේ බලාපොරොත්තු වෙන්නේ නේ කුංචි ඔබලගිනුත් නේද? බලමු දැන් මේකේ වචන මොනවද වැරදි කියලා. එකිනෙකා එක හරි වෙත හරි කරුණාව කියන නොන්න වැරදුනා නේ. ප්‍රාය අපි දන්නවා හැමතිස්සෙම රයන්නට පිටිපස්සෙන් යන නයන්න මොන නයන්නද? මූර්ධ ජනයන්න නේද? ඔව්. මූර්ධ ජනයන්න ඔබ දන්නවා ඒක. කරුණාව දක්වමින් උදව් ඒක හරිද මේක උදව් නෑ නේද මේක වැරදි මේක වැරදි උදව් කියනකොට බහුවචන වෙනකොට පාපිල්ල වෙනවා නේද පාපිල්ල වෙනවා උදව්ව කිව්වොත් තමයි මේ අකුර යොදන්නේ හොඳද ඒක මතකගෙන ඒක වචන දෙක විතරයි මේ අකුර යොදන්නේ බහුවචන කියනකොට උදව් කියන්නේ ගොඩක් ඒක නිසා පාපිල්ල වෙනවා උපකාර කිරීමෙන් ලෝකයේ වඩා සුන්දර තැනක් බවට පත් කරගත හැකි. ඒ ටිකම නිවැරදි. එහෙනම් හරිද? යන්න අපි ඊළඟ ප්‍රශ්නෙට. හොඳයි යන්න. ඊළඟ සඳකඩ පහන්. ශෛලමය සෛල මෙතන කියන සෛලමය කලා නිර්මාණි. සෛල සෛල කියන එක ශෛල කියන එක. ශෛල මෙතන කියන්නේ කලා නිර්මාණයක් කියන්නේ සඳකඩ පහන ගලින් කරන ලද නිර්මාණයක් කියන්නේ. එතකොට ශෛල කියනකොට ගල් වෙන්න ඕන නේද? එතකොට මේක හරියනවද? නෑ. මේක හරියන්නේ නෑ. හොඳද මේ සෛල. එතකොට සඳකඩ ඒ වචනේ හරි. මේ සෛලක දර්ථ හරි. පහන පහන කරන මොකද? පහන අපි පත්තු කරන පහන කොහොමද කියන්නේ? පත්තු කරන පහන කොහොමද කියන්නේ? ඔන්න ගලින් කරන දෙයටයි පත්තු කරන පහන දෙවිදියක් වෙනවා. අකුමාරු වෙනවා. පත්තු කරන පහනට කියන්නේ මේ නෙවෙයි නෑන පහන සම්පද නෑන. එහෙනම් මේක සඳකඩ පහන හතර තියෙන ගල් වලින්නේ. එතකොට එනම් මොකද? එතකොට මූර්ධජ නෑන වෙන්න ඕන පහන කියනකොට. හොඳද? එහෙනම් සඳකඩ පහන විතර දිවරදි වෙන්න ඕන. ඊළඟට මේ ශෛලමය වැරදි ශෛල ගලින් නිසා ශෛල ශෛලමය කලා නිර්මාණයකි. විතර තාර්ක ශයන්. හරිනේ? ඊළඟට ඊළඟම වෙන ප්‍රශ්නය නිවැරදි රසායනාගාර වාර්තා වෛද්‍යවරයෙකුට ඉතා වැදගත්ය. එහෙනම් නිවැරදි කියන වචනය හරි රසායනාගාර කියන වචනයත් නිවැරදි මේකේ වාර්තා බලන්න වාර්තා කියන්නේ අපිනේ වාර්තා කියන්නේ නැහැ වාර්තා වෛද්‍යවරයෙකුට ඉතා වැදගත්ය නේද ඔයාලා ලියලා තියෙනවා මම ඔයාලට මතක් වෙන්න ඕන ඊළඟ එක 10 වෙනි ප්‍රශ්නය කාර්ය සූර දියෙන විතර හොඳේ කාර්ය සූර ගොවියෙකු වූ වස්තුහාමි ධනව පුජ්‍යලේති කාර්ය සූර කියනවද සූර ශබ්ද කරනකොට බලන්න සූර එහෙම කියන්නේ නෑනේ කාර්ය සූර කියලා නේ අපි කියන්නේ එහෙනම් මේ උත්තර ක්ෂ වැරදුසු යන වැරදි ඒක එන්නේ මොකද්ද තානුජසු තානුජපුර කාර්ය සූර සූර කියන්නේ සූර හරි ළඟ ගොවියෙකු වස්තුමාමි ඒ ධනවත්
නම් මෙතන ධන 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 කියනකොට මහ ප්‍රාණ වෙන්න පුතේ මෙන්න මේ වචනේ නෙමේ මේ වචනයයි නෙවෙයි ධනවත් පුජ්‍යලේකි හරිද එහෙනම් අපි දැන් ඒ වචනවල නිරදිතාවයේ කරන ප්‍රශ්න 10ක් කරා ඕගොල්ලන්ට අපහසු වෙන්නේ නැතුව ඇති ඕක ඔක අපි පළවෙනි වාරෙත් ඕගොල්ලන්ට කියලා දීලා තියෙනවා ඕගොල්ලෝ නිරදිතව ඕවා ලියන්න ඇති කියලා හිතනවා එහෙම වැරද්දක් අපි පාඩුවක් තියෙනවා පුතාල එක හරි ගස්ස ගන්න ඉතින් හරි සතුටුයි මේම හරි ඔබ හැමෝට අපිට එන්න ලැබුණ අපි හරි ආසාවෙන් ඉන්නේ ඔයගලත් එක්ක වැඩ කරන්න ඔයගලට දැනුම දෙන්න නමුත් මේ වසංගත රෝග නිසා අපි ඔයගලගෙන් ඈත් කරලා තියෙන්නේ දැන් මම මෙතනින් අදට නවතිනවා පුතේ දුවේ ඔයාලත් එක්ක ඉතුරු පාඩම මේ ඉතුරු ටික අපේ ගෑන්ති ගුරුතුමිය විසින් ඔබට පැහැදිලි කරන වැඩි අපේ අනිත් ගුරුවරු ලෑස්තිලා ඉන්නවා ඊළඟ කොටස් වලට ඔබට බොහොම ස්තුතියි මේ වැරදි නිවැරදි හදාගෙන තව ටිකක් පාඩම් වැඩ කටයුතු කරගෙන ඔයගොල්ලෝගේ අධ්‍යාපනය අඩාල කරගන්න නැතුව ඉස්සරහට ලැබෙන අපිට ලියන්න තියෙන විභාගය සාර්ථකව මුණ දෙන්න නිවාඩු කාලය කියලා බලන්න එපා ඔයාලා අමරත් තාත්තලත් එක්ක හොඳට වැඩ කරන්න සෙල්ලම් කරන්න සතුටින් ඉන්න නිරෝගීවත්ව ඉන්න ඔබ පරිස්සමින් ජීවිතය ගත කරන්න කියලා ඉල්ලා සිටින්න මම අද ඔයාලගෙන් සමු ගන්නවා බොහොම ස්තුතියි ආයුබෝවන්